සයනය කිරීම පිළිබඳ සිකපද. යෝපන බික්හු අනුසම්පන්නේන උත්තරිං දිරත්ත තිරත්තං සහසය කප්ෙය පාචිතියං පාචිත්ය පාලිය විසිහය පිටුව. යම් මහනෙක් අනුසම්පන්නයා සමඟ දෙතුන් රයකට වඩා එක්සෙනසුනක සයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි සිකපදෙහි සයිනය කිරීම යයි කියනුයේ කය දිගහැර වැතිර ගැනීමය. එසේ වැතිරගත් භික්ෂුවට නින්දයාම හෝ නොයෑම ඇවැත්වීමට හෝ නොවීමට කරනු නොවෙේ. මෙහි අනුසම්පන්න යයි කියනුයේ භික්ෂුව හැර සෙස්සන්ටය. තිරිසන් සත්වයෝද අනුසම්පන්න සංඛ්‍යාවට අයත් වෙති. තිරිසන් සතෙකු සමඟ වුවද සෙනසුනක තුන් රෑකට අධිකව සයිනය කළ භික්ෂුවට ඇවැත් වෙයි. මෙහි ඇවැත්වීමට ගණන් ගනු ලබන්නේ ඉතා කුඩා තිරිසනුන් හැර පාරාජිකාාවට වස්තු වන තිරිසනුන්ය. බලල් තලගොයි මුගටි, හෝ තඹු, කුකුළු, පරවි ආදීහු පාරාජික ආපත්තියට වස්තු වන කුඩා වස්තුය මිනිසුන් හා ලොකු සතුන් සමගම නොව, පාරාජිකා වස්තු වන බලල් ආදීන් සමගෞ්ව, තුන් රෑකට අධිගකාලයක් සයනය කරන භික්‍ෂුවට ඇවැත් වෙයි. ලේන ගේකුරුලු මී ආදී ඉතාකුඩා සතුන් හා සයනයෙන් ඇවැත් නොවෙයි. බලල් ආදී සතුන්ගේ පාරාජිකාවට වස්තුවීම නොවීම පිළිබඳ විස්තරයක් කරතහොත් ලියන්නට වන්නේ අසභ්‍ය කතාවකි. එබැවින් ඒ ගැන විස්තරයක් නොකරමු. සහ සයා ආපත්තියට භූමිය වන්නේ සම්පූර්ණයෙන් සෙවලිකොට සම්පූර්ණයෙන් ආවරණය කළගේ හෝ වැඩිහරියක් සෙවලි කළ වැඩිහරියක් ආවරණය කළ ගේය. එබඳුගේක භික්‍ෂුවක් අනුසම්පන්නේය කු හා සෑනය කිරීමේදී රාත්‍රිය ඇවැත් නොවෙයි. දෙවන රාත්‍රියයේද ඇවැත් නොවෙයි තුන්වන රාත්‍රියයේද ඇවැත් නොවෙයි. හතරමන රාත්‍රිය පැමිණිकाල්හි අනු සම්පන්නේයකු සයිනය කරන ගෙට භික්‍ෂුව ගොස් සයිනය කළද, භික්ෂුව සයින කරන ගෙට අනු සම්ප්‍යයකු පැමිණ සයිනය කළද දෙදනා එකවරසායිනය කළද භික්‍ෂුවට පචිති ඇවැත්වෙයි. භික්‍ෂුව හතරවන රාත්‍රියෙන් පසු නොකඩකොට අනුසම්පණ්‍යයන් හා සයිනය කෙරේනම්, කොතෙක්කල් වුවද රාත්‍රියයක් පාසා ඇවැත්වෙයි. රාත්‍රියයේ වරින්වර නැගිට නැවත නැවත සයිනය කළහොත් සයිනය කරන වාරයක් පාසා ඇවැත්වෙයි. භික්ෂුව නිදා සිටියදී අනුසම්පන්නණයා වරින්වර නැගිට නැවත නැවත සයිනය කෙරේ නම් ඒ සෑම වාර්යක් පාසාම නිසා සිටින භික්ෂුවට පචිති ඇවැත්වෙයි. යම් භික්ෂුවක් එක් ආවාසයක එකම අනුසම්පන්නේ කො හා තුන්රැයක් සයිනයකොට හතරවන රාත්‍රියයේද ඒ අනුසම්පණ්‍යයා සමග එහි සයිනය කෙරේනම් පචිති ඇවැත්වෙයි න් පසු ඒ අනුසම්ප්‍යයා හා එහි සයනය කෙරේනම් දිනපතා ප්චිති ඇවැත්වෙයි. භික්‍ෂුවක් එක් ආවාසයක වෙන් වෙන් වූ අනුසම්ප්‍යයන් සමග තුන් රයක්සායනයකොට හතරවන රැහි අන් අනුසම්පන්නේයෙකු සමග එහි සයිනය කෙරේ නම් ඒ රාත්‍රියයේ පචිති ඇවැත් වෙයි. ඉන් පසුත් නොකඩ කොට සයිනය කෙරේනම් දිනපතා ඇවැත් වෙයි. යමෙක් එක් අනුසම්පන්නේයෙකු හා තුන්රයක් වෙන්වෙන් වූ ආවාසවල සයනයකොට හත්‍රවන රාත්‍රියයේ අන් ආවාසයක ඒ අනුසම්පන්නයා හා සයිනය කෙරේනම් ඒ රාත්‍රියයේ පචිති ඇවැත්වෙයි. ඉන් පසු නොනවත්වා සයිනය කරේනම් දිනපතා ඇවැත්වෙයි යමෙක් නානා ආවාසයන් හි නානා අනුසම්පන්නේයන් හා සයිනයකොට සිවුවන රැහි අන්ආවාසයක අන් අනුසම්පන්නේයෙකු හා සයිනය කෙරේනම් ඒ රාත්‍රියයේ පචිති ඇවැත්වෙයි. එතැන් පටන් කොහි ගොස් සෑනය කළද රාත්‍රයක් පාසා ඇවැත්වෙයි. මනුෂ්‍ය අනුසම්ප්‍යයන් නැති භික්ෂූන් පමණක් නිදන ආවාසයක දොර වසා භික්‍ෂූන් සැතපුනු පසු විවෘත වූ ස්තෝපුුවට බල්ලන් බලලුන් පැමිණ නිදත්නම් ඔවුන් නිසාද එහි වෙසෙන භික්‍ෂූන්ට ඇවැත්වෙයි. පරවිාද පාරාජිකාවට වස්තු වන සතෙකි. ආවාසයේ සිදුරුවලින් පරවියන් ඇතුළුව නිදත්නම් ු නිසාද එහි වෙසෙන භික්‍ෂූන්ට ඇවැත් වෙයි. සීලිමක් ඇති ආවාසයක එහි සිදරුවලින් පරවියන් පැමිණවාසය කළද ඔවුනට ගෙතුලට පැමිණියහැකි සිදුරු සීලිමෙහි නැතිනම් ඔවුහු පිටතින්ම අවුත් පිටතින්ම යත්නම් ඔවුන් නිසා එහි වෙසෙන භික්ෂූන්ට ඇවැත් නොවේ. බොහෝ අනුසම්පණන්නයන් නිධනගයක නිදන භික්ෂුවට අනුසම්පණ්‍යයන්ගේ ගණනට ඇවැත් වෙයි. බොහෝ භික්‍ෂූන් වෙසෙන ගේක එක් අනුසම්පන්නේෙක් සයිනය කෙරේ නම් ඔහු නිසා සියලු භික්‍ෂූන්ට ඇවැත් වෙයි. මැදින් බිත්තියකින් වෙන් කර ඇති එක පැත්තකින් අනිත් පැත්තට මිදුලට බැසමිස යා නොහෙන එක් පියස්සක් ඇතිගේ එක් පැත්තක වෙෙන අනුසම්පණණයන් නිසා පැත්තේ නිදන භික්‍ෂූන්ට ඇවැත් නොවේ. එක් වහලක් හා එක් ස්තෝපුවක් ඇති දිගකාමර පේලියක එ කාමර නිදන භික්ෂුවට එහි ස්තෝපයේ හෝ අන්කාමරයක අනුසම්ප්‍යයන් නිසා ඇවැත් වියහැකිය. අනුසම්පණ්්‍යයන් හා නිදන භික්ෂුව තුන්වන රාත්‍රියයේ අරුණට පෙර නැගිට ආවාසයන් බැහැරව ආවාසයෙන් බැහැරවසිට අරුුණෝදයෙන් පසු ආවාසයට ඇතුළුවහොත් ඒ භික්ෂුවට තෙදිනක් ඉක්මන තුරු සහ செய்ய ආපත්තිය නොවෙයි. තෙදිනකට වරක් අරුණට පෙර නැගිට ගයින් පිටවි නැවත එන භික්ෂුවට ඇවතින් මිදී සෑම රාත්‍රියකම අනුසම්පන්නේයන් හා සයිනය කළ හැකිය උදාවනතෙක් සයිනය කිරීම පැවිද්ධන්ට තබා ගිහිියන්ටද නුසුදුසු ක්‍රියාවකි. ශ්‍රමණ ධර්මය පුරන පැවිද්ධන්ට රාත්‍රියයේ පශ්චිමයාමයේ අවසාන භාගය ඉතාහොඳ වේලාවකි. මෙ සමාධිය නොලැබූ අයට සමාධිය ලැබෙන වේලාවකි පාවනාව දියුණුවන වේලාවකි. බොහෝ යෝගාවච්චරයෝ මේ වෙලාවේ දී මග පල ලබති එ ශික්‍ෂාකාමී පැවිද්දෝ අරුණට පෙර නැගිට භාවනා කරති වැදුම් පිදුුම් කරති වත් පිළිවෙත් කරති. එසේ කරන භික්‍ෂූහු කිසි කලෙක සහසේය ආපත්තියට නොපැමිණෙති. අරුණට පෙර නැගිට එළි මහනෙහි විසීම ගිලන් වූ විට දෂ්කරය. එළිමහනට යාම අපහසු ගිලන් භික්ෂූන් අරුුණට පෙර නැගිට නිදන ආවාසය තුළම අරුුණෝදය තෙක්වාඩිවී හෝ සිකියයුතුය. සප්මන් හෝ කළයුතුය. නිදන ඉරියාව්ුව හැර අන් ඉරියවකින් විසීමෙන්ද ඇවතින්මිදයි. එසේ නොකළැහැකි ගිලන් භික්‍ෂුවක් වේනම්, තමා වෙසෙන ආවාසය නිදන අනුසම්පන්නයන් අරුණට පෙර අවදිකරවා. ගයින් බැහැර කළ යුතුය. ඔවුන් ඒගේ තුළම වුවද නිදන ඉරියව් හැර අන් ඉරියව්වකින් විසුවද ඇවැත් නොවෙයි. කියලනුන්ට නිදහස ඇති ඇතැම් සිකපදද ඇත. මේ සහසේය ශික්ෂාපදය, ගිලන් හෝ නොගිලන් සැමටම සාධාරණය. ගිලන් බව මේ සිකපදයෙන් ඇවැත් නොවීමට කරුණක් නොවෙේ. දවිතිය සහසේය ශික්‍ෂාපදය යපන බික්හූ මාතුගාමේන සහසේය කප්හේය පාචිත්තිියං පාචිත්තිය පාලිය විසි නමය පිටුව. යම් මහනෙක් මාගමක් හා එක්ගේක සයිනය කෙරේ නම් පචිති ඇවැත්වෙයි මෙහි මාගමයයි කියනුයේ මනුෂ්‍ය ස්ත්‍රියටය එදින උපන් දැරියක සමගවෝද සයනය කිරීමෙන් මේ සිකපදයෙන් ඇවැත්වෙයි ප්‍රථම ශික්ෂාපදයෙන් ඇවැත්වන්නේ තෙදිනක් නිදා හතරවන රාත්‍රීයේදී අනුසම්පන්නේයන්හා සයිනය කළ හොත්තිය. මේසිකපදයෙන් පළමුවන රාත්‍රියයේම ඇවැත්වෙයි. රාත්‍රී කාලෙහි මාගමක් සයිනය කරන ගයක්තුළ වැතිරගනු සමගම භික්‍ෂුවට පචිති ඇවැත්වෙයි. රාත්‍රී කාලෙහි භික්ෂුව නිදා සිටින ගියට මාගමක් පැමිණ විනාඩියක් වුවද නිදාගතහොත් භික්ෂුවට ඇවැත් වෙයි පාරාජිකා ආපත්තියට ප්‍රමාණව තිරෂ්ටීන ස්ත්‍රියක්හා සයිනය කිරීමෙන් දුකුලා ඇවැත්වෙයි